අයි බන්සුබ සඳ ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට අද දවසේත් අපි අලුත් පාරේදී මුණ ගැසෙන්නේ ශ්‍රී ලංකාවේ නම්බන පාර්ලිමේන්තුව අසුනක් හිමි කර ගැනීම සඳහා තරඟ කරන තවත් අලුත් අපේක්ෂකයෙකු සමග විශේෂයෙන්ම කොළඹ තරඟ කරන අමල් පුසැල්ලගේ මහතා සමග අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අයි බන් ගැහ මුලින්ම ඔබතුමාණන් පිළිගන්නවා අපි මුලින්ම හඳුනාගමු අමල් පුසැල්ලගේ කියන චරිතය දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද කියන කාරණාවත් එක්ක ඇත්තටම දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ 1998 99 විතර ජාතික සරසවි පෙරමුණ නියෝජනය කරමින් ඉන් අනතුරුව පක්ෂයේ විවිධ අනතුරු හොබවනවා විශේෂයෙන්ම 2010 පමණ කාලයක සිට කොළඹ දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂ සංවිධායකෙක් විදිහට කටයුතු කරනවා ඉන් අනතුරුව සංවේදන බලකාය එක්සත් ජාතික පක්ෂයේ සංවේදන ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම රඳා පවතින සංවේදන බලකායේ එහි අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඉන්නවා වර්තමානයේදී උපදේශකයෙක් විදිහට කටයුතු කරනවා දැන් වර්තමානයේ පිළිබඳ අපි කතා බහ කරද්දී එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැතිවරණ ඉලක්ක කරගත් ප්‍රචාරණ යාන්ත්‍රණය ඇත්තරම අපි දකින්නේ නැහැ වෙනදතරම් ප්‍රබලව ක්‍රියාත්මක කරන ඒක උපක්‍රමශීලීව කරන වැඩක්ද නැත්නම් මේසරි කිසියම් ආකාරයකින් අතහැරලා දින්නේ මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ විතරක් වෙනස් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා කියලා මොකද රටේ තියෙන ආරක්ෂක තත්ත්වය ඒක සෞඛ්‍ය තත්ත්වෙත් එක්ක මට තේරෙනවා හැම දේශපාලන පක්ෂයක්ම වෙන්දට වඩා වෙනස් ප්‍රචාරණ කටයුත්තක් තමයි කරගෙන යන්නේ කියලා. අපි විශේෂයෙන් ඔබතුමන්ගේ දේශපාලන ශාස්ත්‍රය පිළිබඳ කතා බහ කරද්දී ඔබතුමන් දේශපාලනයට වගේම විශේෂයෙන් පරිපාලන ශාස්ත්‍රය තුරත් කිසියම් ආකාරයක මෙතිහත් වීමක් තිබුණු කෙනෙක් වැවිලි ශාස්ත්‍රය හරහා අපි ඒ පිළිබඳවත් කතා කරමු. ඔව් ඇත්තටම පහුගිය රජයේ යටතේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ තිබුණු කළුබෝ විටියන වැවිලි සමාගමේ සභාපති විදිහට කටයුතු කළ කාලයක්. ඒ කාලය ඇතුළතදී මට පුළුවන් වුණා එම සමාගමට විශාල සාධාරණයක් කරන්න මොකද මම බාර ගන්නකොට තිබුණේ හොඳ ලාභදායි මට්ටමක නෙවෙයි නමුත් මම ඉවත් වෙලා යන කාලෙ වෙනකොට ඉතාම ලාභ ලබන ආයතනයක් විදිහට දියුණු කරන්න මට හැකියාව ලැබුණා විශේෂයෙන් අපි පාඩු ලබන ආයතනයක් ලාභ ලබන ආයතනයක් බවට රාජ්‍ය ආයතනයක් පත් කිරීමේ තරම් පහසු කාර්යයක් නෙමෙයි රජ යටතේ පාර්ලිමේන්තු ස්ථානයක් ඒ සඳහා ඔබතුමන් ක්‍රියාත්මක කරපු හඳුනගත්ත විශේෂ උපක්‍රමයක් තිබුණාද ඇත්තටම මෙතනදී තමුන්ගේ තියෙන මාකටිං දැනුම ඒ කියන්නේ වෙළඳපොළ දැනුම ගැන ඉතාම වැදගත් වෙනවා ඒ වගේම කලමනාකරණය සේවක නිලධාරිය කණ්ඩායම් එක වැඩ කිරීම ඒ වගේම ප්‍රොඩක්ෂන් එක වැඩි දියුණු කරන්නේ කොහොමද ඊළඟට මුළු කම්පැනි එකම වියදම අවම කරන්නේ කොහොමද මේ ටික තමයි විශේෂයෙන් බැලිය යුත්තේ මේ ටික සාර්ථකව කරගන්න පුළුවන් නම් ඕනෙම ආයතනයක් ලාභදායී ආයතනයක් කරන්න අපිට හැකියාව ලැබෙනවා විශේෂයෙන්ම තේ කියන්නේ අපේ රටේ කීර්ති නාමයේ ලෝකයට ගෙන ගිය තැනක් ලෝකයේ වෙළඳාමත් එක්ක අපේ තේ ඇත්තටම කොතනද තියෙන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ තේ තරම් මන්නම් මට තේරෙන විදිහට නම් රහ තේ වර්ගයක් ලෝකෙ කොහෙවත් නැහැ ඒක මම තේරුම් ගත්තා මම සෝවියට් රුසියාවේ වගේම යුරෝපයේ තේ එක්සිබිෂන්ස් ගණනාවකට මම සහභාගී වුණා එතනදී මට තේරිච්ච දේ තමයි ලංකාවට තියෙන විශාල දායාදයක් තමයි තේ ශ්‍රී ලංකාවේ තේ ඉතින් මේක කොයි විදිහකට මේ කාලේ වෙනකොට පාවිච්චි වෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ලංකාවේ තේ හරියටම විගත්තොත් ඒක තමයි මම හිතන්නේ ලෝකයේ ඉහළ වෙළඳපොළක් ගන්න පුළුවන් තේ තියෙන ශ්‍රී ලංකාවේ. විශේෂයෙන් ඔබ ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරනකොට දැනෙච්ච කාරණාවක් තියෙනවද? අතීතයේ අපේ තේ වලට තිබුණු කීර්ති නාමයේ කිසියම් ආකාරයක හානියක් දැන් වෙලා තියෙනවද? ඔව් ඇත්තටම ලංකාවේ නිෂ්පාදනය වෙන නියම තේ ඒ තැන් වලට යනවද කියන ගැටලුවක් තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කාලයගේ අවෑමෙන් මේවට එක එක පුද්ගලික අංශ මැදිහත් වෙලා කරන නිෂ්පාදන තත්ත්ව ගැන ගැටලු තියෙනවා. අපි එතනින් එමු දේශපාලන තත්ත්වය දිහාට විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ දෙකඩ වුණු පක්ෂයක් හැටියට නේද? හොඳ ප්‍රශ්නයක්. එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ වුණා කියන දේට අපිට එකඟ වෙන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 73ක කාලය ඇතුළතදී මේ වගේ විවිධ යම් කිසි කණ්ඩායම් පක්ෂෙන් ඉවත් වෙන අවස්ථා ගණනාවක් තිබුණා.
ඉතින් ඒ ගණනාවෙන් තවත් එක අවස්ථාවක් විදිහට තමයි මම දකින්නේ මේ අවස්ථාව. ඉතින් ඇත්තටම එවැනි අවස්ථා කිසිම එකකදී එක්සත් ජාති පක්ෂය විනාශ කරගන්න බැරි වුණා කෙනෙකුට. එක්සත් ජාති පක්ෂය ශක්තිමත් ඉස්සරහට ගියා. ඒ වගේම ඉවත් වෙලා ගිය කණ්ඩායම් හැම වෙලෙම නොබෝ දිනකින් එක්සත් ජාති පක්ෂය එකතු වෙලා තමයි තමුන්ගේ ඉදිරි දේශපාලන කටයුතු කරගෙන ගියේ. ඉතින් අපි පොඩක් ඉතිහාසය දිහා බැලුවාම 56 බණ්ඩාරනායක මහත්මයා මිදියාම ඊට පස්සේ ගම්නිදී සානායක සලරිත තුනතුළු මහත්මයා ඇතුළු පිරිසු බෙදියාම මෙහෙම අවස්ථාවන් කීපයක් තියෙනවා. හැබැයි ඒ අවස්ථාවන් එක්ක සංසන්දනය කරලා බැලුවට පස්සේ මේතරේ ලොකු පිරිසක් ගිහින් තියෙනවා නේද? ඇත්තටම ගාමිණී සනායක මහත්තයලත් එක්ක මීට වඩා බලවත් කණ්ඩායමක් ගියා කියලා කිව්වොත් මම නිවැරදි කියලා මම හිතන්නේ. මොකද ඒවකට පක්ෂයේ නායකත්වයේ හිටපු කණ්ඩායමම ගියා. ඒ කියන්නේ රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඉතුරු වෙනකොට ඒ වෙලාවේ ප්‍රධානම අමාත්‍යවරු විදිහටත් පක්ෂයේ ප්‍රධානම නායකයෝ විදිහට හිටිය කණ්ඩායමමත් ගියා. නමුත් ඒ වෙලාවේ රණසිංහ ප්‍රේමදාස මහත්තයා එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය රැක්කා. ඒ රැකපු නායකයා තමයි අද එක්සත් ජාතික පක්ෂේ නායකයා විදිහට ඉන්නේ. හැබැයි මේ වෙලාවේ පක්ෂය කොටසක් කරගෙන ගිහිල්ලා එළියට අරන් ගිහිල්ලා තියෙන්නේ ඒ නායකයාගේ පුත්‍රයා සජිත් ප්‍රේමදාස මහත්තයා. ඇත්තටම මෙතන තියෙන සජිත් ප්‍රේමදාස මහත්මයා සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා අතර පක්ෂයේ නායකත්වයේ පිළිබඳව තියෙන බලාපොරොත්තුද? එහෙම එකක් කියලා හිතන්න අමාරුයි. මොකද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දේශපාලන ජීවිතය අපි පස්සට ගිහිලා බැලුවොත් එතුමගේ මුළු දේශපාලන ජීවිතය තුළම නායකයා වෙලා ඉඳලා තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමට එක්සත් ජාතික පක්ෂයට බැඳිච්ච දවසේ ඉඳලා අවුරුදු කීපයකින් කිසිම අභියෝගයක් නැතුව නියෝජ්‍ය නායකයා කියන තනතුරට එන්න අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහත්තයා දීලා තියෙනවා. ඉතින් මට විශ්වාස කරන්න බැහැ එතුමගේ අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහත්තයා විසින් අවුරලා දිනවා කියන එක මට පිළිගන්න බැහැ. ඇත්තටම එහෙම නැත්නම් මේ ක්‍රියාත්මක වෙන්නේ වෙන කවුරු හරි පිරිසක් සජිත් ප්‍රේමදාස මහත්මයාව ඉත් එක් කරගෙන අරන් යන ව්‍යාපාරයක්. ඔව් ඇත්තටම මට ඒක හොඳටම තේරෙනවා. මොකද සජිත් ප්‍රේමදාස මහත්මයාට නියෝජ්‍ය නායකයා විදිහට පක්ෂයේ අභියෝගයක් තිබුණේ නැහැ. හැබැයි පහුගිය කාලවලදී නියෝජ්‍ය නායකත්වයට එන්න ඊළඟ නායකත්වය ලබා ගන්න තුන්කොන් සටන් ඒ වගේම දෙන්නෙක් අතර තිබුණා. නමුත් එහෙම අභියෝගයක් නොතිබුණු සජිත් ප්‍රේමදාස මහත්මයාට මේ වගේ තීරණයක් ගන්න උනේ අනිවාර්යයෙන්ම කවුරු හෝ කණ්ඩායමක පෙළඹීම මත කියන එක මට විශ්වාසයි. මම ඒත් එක්කම තවදුරටත් කියන්න ඕන අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ පක්ෂෙන් එළියට අරගෙන ගියොත් මම හිතන්නේ 93 දී අත්දැකීම අපි ගත්තා. ඒ අරන් ගිය සියලු එක්සත් ජාතික පාක්ෂිකයෝ නැවත ඒ නායකයෝ පක්ෂය ඇතුළට එනකොට අරන් ඉන්න බැරි වුණා. ඉතින් එතනදී තමයි අපි 94 දී පාර්ලිමේන්තු මැතිවරණය පරදින්නේ. හැබැයි මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහත්තයා හිතන්න ඕනේ එතුමගේ ඉදිරි දේශපාලනයේ රඳාපවතින්නේ එතුමා බැඳිලෙන එක්සත් ජාතික පක්ෂය එක්ක. ඔය ගිය ඕන තැනකින් නැවත එන්න නායකතුමා අවස්ථාව දීලා තියෙනවා. හැබැයි ඔය අරන් යන පාක්ෂිකයෝ ගැන එතුමටම පාරාවලල්ලක් වෙන්න ඉඩ තියෙනවා අනාගතයේදී කියලත් මට තේරෙනවා. ඔබ මතු කරපු කාරණාව තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කාලවකවාන උතර තමයි එතුමන් පහසුවෙන් ඉදිරියට ඇවිල්ලා පක්ෂ උපනායකයා බවට පත් වෙන්න කියන කාරණාව. ඔබ හිතන්නේ නැද්ද නියෝජ්‍ය නායකයා නැත්නම් උපනායකයා තන ඉදිරියට නායකයා වෙන්න ගිය කාලේ වැඩි කියලා? එතන හිර කරන් හිටපු කාලේ වැඩි කියලා? මට නම් එහෙම හිතෙන්නේ නැහැ. මට හිතෙන්නේ අපේ පක්ෂයට ඉන්නවා ශක්තිමත් නායකයෙක්. මං හිතන්නේ ශ්‍රී ලංකාව තුළ විතරක් නෙමෙයි ආසියාව තුළ බැලුවත් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලන දැක්ම අනුව ඉන්න නායකයෙක් අපිට නැහැ. ඇත්ත කතන්දර. ඉතින් ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්මයාට තව වසර කීපයක් එතුමගේ ආభాෂය ලබා ගන්න තිබුණා. එහෙම වුණා නම් කවදාවත් මං හිතන්නේ එතුමට දේශපාලන පරාජයකට ලක් වෙන්නේ නැහැ. අපි හැම වෙලේම අපේ ප්‍රධානින්ගේ උපදෙස් ඒ වගේම ඔවුන්ගේ දේශපාලන ගමන මේව ගැන අවබෝධයක් ගන්න ඕන. ඒ හින්දා මං හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා හදිස්සි වුණා කියන එක තමයි මට නම් තේරෙන්නේ.
අපේ මුකොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය දීර්ඝ කාලයක් තිස්සේ බලය වැඩියෙන්ම රඳවගෙන හිටපු තැන දැන් විශේෂයෙන් ගෙවිගේ ජනාධිපතිවරණය තුළ ඒ බලය බිඳවැටුණා. එතනින් මෙහාට ආවට පස්සේ දැන් පක්ෂයේ එකට හිටපු පිරිස දෙකට කැඩලා ඉන්නේ. ඒකත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයේ තුර දැනෙන යමක් කරන්න එක්සත් ජාතික පක්ෂයට පුළුවන් වෙයි. නෑ ඇත්තටම කොළඹ දිස්ත්‍රික්කයේ විතර නෙමෙයි මුළු ලංකාවටම අදාළ වෙන විදිහට දැනෙන යමක් කළේ එක්සත් ජාතික පක්ෂයේ. මෙතන අඩුපාඩුවක් විදිහට තියෙන එක්සත් ජාතික පක්ෂයේ කරන දේවල් වලට අනවශ්‍ය වියදම් කරලා ප්‍රචාරණේ ලබා දෙන එක අඩුයි. ඉතින් ඒ හින්දා මේ මෙතන යම් කිසි ඒ කියන්නේ වැඩපිළිවෙලක් තියෙන නායකයෙක් ඉන්න පක්ෂය අපේ පක්ෂය. ඒක අපිට අභිමානයෙන් කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ තමයි ගොඩාක් අධ්‍යාපන මට්ටමින් ඉහළ ඒ වගේම ව්‍යාපාරික අවශ්‍යතා මේවා සේරමත් එක්ක ගොනු වෙලා ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ. ඉතින් මේ අයට තමයි වැඩිම දැනීම තියෙන්නේ ලංකාවේ ආර්ථිකයට මොකද වෙන්නේ, ඒ වගේම ලංකාව සංවර්ධනය වෙන්න අවශ්‍ය මොනවද වෙන්නේ, ජන ජීවිතයට දේශපාලනේ බලපාන්නේ කොයි විදිහටද, කොහොම දේශපාලන නායකත්වයක්ද ලංකාවේ බිහිවේ. මේක වැඩියෙන්ම දැනෙන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයට. මොකද කොළඹින් තමයි ගොඩක් දේවල් ලංකාවෙන් එළියට යන්නේ. ඒ වගේ ලංකාවෙන් ඇතුළට එන්නේ කොළඹ දිස්ත්‍රික්කය. ඉතින් එතනදී කොළඹ දිස්ත්‍රික්කේ බලන්නේ මෙතනදී දේශපාලනිකව නෙමෙයි, ඔතනදී බලන්නේ දක්ෂතා ඇති පක්ෂය, දක්ෂතා ඇති නායකයෝ ඉන්න පක්ෂය විදිහට තමයි එක්සත් ජාතික පක්ෂයට සැලකිල්ලක් ලැබෙන්නේ. දැන් කොළඹ දිස්ත්‍රික්කයක් ගත්තට පස්සේ ඔබ නියෝජනය කරන අවිසාවෙල් කියන්නේ විශේෂයෙන් වාමාංශික වැඩි නැඹුරුවක් තිබ්බ වර්තමානයේ වෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයකට වැඩි බලයක් තියෙන නැඹුරුවක් තියෙන තැනක්. එතන තත්ත්වය කොහොමද මේ මැතිවරණය තුළ? ඔව් අවිස්සාවෙල්ල කියන ආසනේ ඇත්තටම විශේෂිත අවස්ථා සියල්ලකදී එක්සත් ජාතික පක්ෂය ඉතාම ඉදිරියට ඇවිල්ලා තියෙනවා. වාමාංශික කියන කතාව මම එහෙම විශ්වාස කරන්නේ නැහැ. විශේෂිත අවස්ථාවලදී මම හිතන්නේ ඉතාම දින ආසනේ ජයග්‍රහණය කරන වෙලාවලුත් තියෙනවා, ළඟ ළඟ යන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ අවස්ථාවේ මට තේරෙනවා අවිස්සාවෙල්ල ජනතාවටත් ඉතාම මේ රටේ යන දේශපාලන තත්ත්වේ, ඒ වගේම රටේ තියෙන දැනට ආර්ථික තත්ත්වය ගැන විශාල වැටහීමක් තියෙනවා. ඉතින් එතනදී කොළඹ දිස්ත්‍රික්කයේම කොටසක් තමයි අවිස්සාවෙල්ලත්. ඉතින් අනුවම මම ඔබට කියන්නේ අවිස්සාවෙල්ල තේකම තමයි තත්ත්වේ ජනතාව බලන් ඉන්නවා මේ ඉදිරි දැක්මක් ඇති නායකෙක් එක්ක රට ඉදිරියට යන්නේ ගෙනියන්න. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා අවිස්සාවෙල්ලේ ජනතාවට නායකත්වය දීලා ඉදිරියට යන්න ඔබව පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ ඇයි කියලා අපි ජනතාවට අවසන් වශයෙන් කියමු. ඇත්තටම මම දේශපාලනයට ගිවිසලා දැන් අවුරුදු 20ක් විතර වෙනවා. ඒ 20 ඇතුළතදී මම කොටින්ම ඡන්දය ලබා දෙන ඡන්දදායකෙක්, පාක්ෂිකයෙක්, ඊළඟට නායකයෙක් මේ විදිහට ජනතාව අතරට ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමේ විවිධ සමාජීය ස්තරවල මම කටයුතු කරලා තියෙනවා. ඒ අනුව මම විශාල සමාජ සේවයක් කරපු කෙනෙක් විදිහට මට විශ්වාසයක් තියෙනවා. මගේ දේපල පවා සමාජයේ අවශ්‍යතාව වෙනුවෙන් පරිත්‍යාග කරපු අවස්ථා තියෙනවා. ඉතින් මම කොයි වෙලාවකවත් පොරොන්දු දේශපාලනයට එළඹෙන්නේ නැහැ. මොකද පොරොන්දු නොවන දේවල් තමයි මගේ අතින් ගොඩාක් සමාජයට වෙලා තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි එක පැත්තකින් ජනතාව බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තුව අලුත් මුහුණු වලින් පුරවන්න. අලුත් මුහුණු වලින් පුරවන්න එක හේතුවක් තමයි පාර්ලිමේන්තුවේ සමහර හිටපු සමාජිකයෝ ගැන ජනතාව අනුසතුටෙන් ඉන්නේ. එතුමාලා බලනවා කවුද හෙට දවසට සුදුසු නායකයෝ කියලා. ඒ අනුව මම හිතනවා ඒ අවස්ථාව මට හිමි වෙයි කියලා. අපද විශ්වාස කරනවා විශේෂයෙන්ම ඔබ පාර්ලිමේන්තුව අලුත් කිරීම සඳහා අලුත් මුහුණු පාර්ලිමේන්තුවට යැවීමේ අරමුණින් ඉන්නේ. විශේෂයෙන්ම ඔහු ඔහුට ලබා දුන් ආයතනයක් තුළ පාඩුලබු ආයතනයක්, ලාභ ලබන ආයතනයක් දක්වා ගැනවිත් කරපු කාර්යභාරය පිළිබඳ ඔබ දන්නවා. ඒ වගේම අපි ඒ නොදන්නා අවසරය පිළිබඳව අද දවසේදී ඔබට කතා කරන්නට අවස්ථාව එතුමන්ට සලසා දුන්නා. අපි සුව ප්‍රාර්ථනා කරනවා ඔබතුමන්ට එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට ප්‍රවේශයට අවස්ථාව ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනයත් එක්කයි අපි අද දවසේදී අලුත් පාරින් සමුගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ. හෙට දවසේත් අපි හැන්දෑව දිනුව ගහනවා අලුත් පාරදී. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.